කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේසූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන වාද අනුසාාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන ඒතුළින් සුගතිගාමිය වූ පරලව ආයිතිභවයකින් සැනසිලා අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් පුතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. පින්නතන අපි පහුගිය ධර්ම දේශනාවිදි සාකච්ඡා කරන්න්න යෙදන මාතුපෝෂක භික්‍ෂුවක් අරමුණු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ජයත් දිස කියන ජාතක කතාව. ඒ උත්තුම් වූ ජාතක ධර්ම දේශනාව එක කොටසක් විතරයි අපි පහුගේ දේශනාවෙන් සාකච්ඡා කළේ අද ධර්ම දේශනාවිදි බලාපුොරොත්තුවෙන්නේ එහි ඉතුරු කොටස සම්පූර්ණ කරන්න. පහුගේ ධර්ම දේශනාව අපි නිමා කරන්ට යෙදනාා ජයත් දිස රජ්ජරු යක්සයකුට අහුුවවේචි වෙලාවී ඒ යක්ෂයාට කියනවා මම මේ කැලෑවට එනකොට බ්‍රාහ්මණයකුට වෙච්ච පොරොන්දුවක් තියෙනවා ඒ පොරොන්දුව ඉෂ් කරලා දීලා මං ආපහු ඔබලඟට එන්නන් කියලා ජයදිස රජරුවන්ට මරණයට වඩා දුකයි පොරොන්දුව කඩවෙෙන එකට එනිසා පොරොන්දුුව විෂ් කරලා එන්නම් කලකයි යක්ෂයත් මොන ක්‍රමයකින් හරි දන්නවා සත්‍යය වචනය මොනතරං ආනු භව සම්පන්නද කියලා ධර්මය සත්‍යය ගැන සඳහන් කරනවා ඩික තැනක පහැදිලි කළි ආලවක සූත්‍රේත් මේ ගැන සඳහන් කරනවා මේ පෘථවිතලයේ යම් තරන් රස තියෙනවද එහැම රසේකටම වඩා උසස්ම රසේ සත්‍ය රසයයි කියලා. දිවට ලැබුණනං යම් රසය දිවෙන් හෙව්වනං යම් රසයක් දෙ හැම රසේකටම වඩා උතුම්ම රසේ සත්‍යය රසයයි කියලා දේශනා කරයි. කොහමාරි මේ කරුණු මේ සත්‍යයේ තියෙන ආනුභව සම්පන්න බව මේයක්ෂයත් දන්නවා. ටිකක් නමුත් දන්න නිසා. යක්ක්‍ෂය කල්පනා කනා රජිරු කියන ඇත්තේ. මොහු පොරොන්දුවක් වෙනුවන් මෙච්චර දුක්කෙනවන මට බුරු කියල යන්නේ කවදාව. ජයදිස රජිරූ සඳහන් කරන්නේ බ්‍රාහ්මණයකුට ධනය පිළිබඳව ආසාව ඇති කරවලා ආවා ඔොහුට ධනය දීලා මං හෙට උදේම ඔබගාවට නවා කියලා. ඒක විශ්වාස කරලා යක්ෂයා කියනවා එහෙනියන්ෙ. ඔ හෙට උදේ එන්ඩ ඔබ එන තුරු මං මේ මවා කන්නන් කියලා රජුරූගාව ඉන්න මරාපුමවා දීලයනවා රජුරු ගිහිල්ල බ්‍රාහ්මණයට ධනය දීල බ්‍රාහ්මණය සතුටු කරලා පිටත් කරල තමන්ගේ පුතාට කතා කරලා කියනොව පුතේ ඔබ දැක් රජ වෙන්ඩෝනේ පුතා තමයි දැන් යෝ රජුරුමේ වෙනකොට බපුතාකිනඔ දැන්ක් රජවෙන්ඩෝන පුතාහනුව හදිස්සේම තාත්්‍ය මාවරජ කරන්නඩ ලෑස්වෙන්යයි නැපුතේ බරජ වෙන්ඩෝලේ ඇයි ඒ කියල හපු හොම කියනවා කැලෑවෙදි මම යක්සේකුට අහුුණා වයක්ෂේයට පෝරිසාදය කියන වචනයක්ත් පාවිච්චි කරල තියෙනවා. ඔද හැබැවටම මේ යකෙක් නෙමේ ඒකාරණාව අපිස්සර හදිආය සාකච්ඡා කරමු එති මංම යක්ෂයට අහුවෙලා ඉන්නේ. ම යක්ෂයායට පොරොන්දුවෙලා ආවා අර බ්‍රාහ්මණයට ධනය දීලා මං හෙටවුදේම යක්ෂයා ගාවට අආයනවා කියලා ද යක්ෂයා බලාපොරොත්තියෙන්ඉන්නවා මම ඒ කියලා මට ඒ වචනය බොරු කරන්න බෑ මගේ ජීවිතය නැතිවුුණක් බොරු කියන්න බෑ මං ගන්න ඕනයක්ෂයා ගාවට ජීට කලින් මේ රටට රජෙක් ඕනේ එනිසා ඔබ රජවෙන් පුතා කියනවා තාත් තාත්ත නැති රාජයෙක් මට වැඩත්නෑ අපි දෙන්නමය ඉවස්ගෙන දෙන්නම ගියහම දෙන්නම නැති වෙනවනි ඒහින්ද තාත්ත ඉන්ඩ. කෝමටත්දන් තාත්තගේ පන යකාට බාරයින්නේ ඒ පන මට දෙන්නඩ මගේ පන තාත්තකයි. යක්ෂයාට බාර වුණ තාත්තක පනත් අරගෙන තාතා වෙනුවෙන් අයක්ෂෑගවට යනවා ඉතින් තාතා දන්න තරන් කීවා යන් එපා කියලා නමුත් පුතාගෙන් වේරෙන් බෑපුතාමයි යන්න හතනි අන්තිමට තාර්තා කියනවා පුතේ ඕෝක තමයි සත්පුරුෂයන්ගේ ගතියේ මවපියෝ වෙනුවෙන් ජීවිතය වනත් දෙන්ඩ පසුබට වෙන්නෙ නෑ එතමයි සත්පුරුෂයෝ එහින්න යන්න කියලා කියන කියන උපතේ මගේ මරණේ මට දුකනෑ නමුත් යෂයාගාවට උඹ ගියහම උලක් අරගෙන උඹේ ඇඟට ඇනෑන උඹේ මස් ඉරහිර කනව කියලා මතක් වෙනකොට මටයක දරා ග්ඩ බැපතති කියලා උද කියන නෑ එ තාත්තගියත් ූකමනිවෙන්නේ ඊට වඩා මං යන එක හොඳයි තාත්තටත් වැඳල අම් මටත් වැඳලා නංගිටත් කතා කරලා තමන්ගේ බිරිඳටත් කතා කරලා පිටත්වෙනවා. එකතැන නතර වෙලා විස්තර නොකළට මනාව ශ්‍රවණය කරනොකොට අපිට හිතන්න හුඟාත් දේවල් පිනතනි මේ උතුම් ධර්මකාරණ ඇතුළි තියෙනවා. අම්ම තාත්තගේ ජීවිතය වෙනුවෙන් බිරිඳත් දාල යන්නේ. නමුත් අපි ගැන අදකාී හිතල බලහම. බිරිඳක් වෙනුවෙන් අම්මතාතා මරන්ඩ ඉදිරි පත්ච්ඡයත් වර්තමාන සමාජය ඕන තරන් ඉන්නවා. අම්මතාතා ගෙනහිල් අසරණ කරන්න අනාත නිවාසෝලදාන්ඩ මව්පියන්ගේ වචනට වඩා රාගයේ වැඩි නිසා බිරින්දෑ වුරුන්ගේ වචනවලට කීකරුවෙන දැන උගත් අය පවා කොච්චර මේ සමාජ ඉන්නවා. ො ොව දැගත්ති ොද ගනගත්ති කියලා දර්මයත් එක හිතනකොට ආපොහහි තන් වෙනවා. නමුත් මේපුතා බිරිද දාලා තාත්ත වෙනුවෙන් ජීවිතය දෙෙන්ඩ යනවා. රටවැසියන් ගිනුත් සමමාරගෙන යනකොට කුමාරයා කල්පනා කරනවා කඩුවක්වත් දුන්නක්වත් කිසිම ආවිදයක් මංගෙනයන්නේ නෑ කියලා. හේතුව මොකක්ද කියල සඳහන් කරනවා යක්ෂේක් නමුත් මගේ ඇතේ කඩුවක් දුන්නක් තිේෙනවා දැක්කහම ටිකක් හරි බයවෙඩ පුළුවන්. ඔොහුගේ හිතේ බීතියක් ඉපදෙව්ුවොත් මා විසින් ඒ මගේ සීලේට හොඳනෑ කියලා හිතනවා. එතකොට මේ කුමාරයා මොන තරං සීලට ගරු කරනට. ට ධර්මයේ සඳහන් කරන්න පිඩතුනී සුළු නමුත් වරද වරද හැටියටම දකින්න කිය මේක කුඩයින කෙලා හිතන් එපා කලකන්නේ කරණය මත සූතරයේ සඳහන් කළේ නච කුද්ධන් සමාචරී කුද්දන් කල කියන්නේ කුඩා වූ වරද කොඩා වූ වරද පවා මහත් වරදක් විදිහර දකිින්ට. ගුඩා වරදක්වත් කරන්න් ඩිපා කියල කියන්නේ දැනදැන වැරදි කොහොමත් කරන්න ඩිපා කියල කියන්නේ නමුත් අපි දරුමෙන් හුඟක් ඈතට ගිහිල්ල නිසා ශ්‍රද්ධාවෙන් හුඟාක් හීන නිසා බරදක් බව දැනදන නැවත නැවත වැරදි කරන එක සාමාන්‍ය අප ඉසිරිත තවත් වෙලාවක හිතනවා එක වරදක් කියලා අවක් කියලා දන්න ඇති නිසා මම කළින් එහෙම කරපු නිසා මට පවු්නය කියලා නොදන්න නිසා පවුනේ නමුත් පැහැදිලි කරන්න තියෙන්නේ නොදන්න කෙනාට පව් වැඩී කියලා. උදාහරණයක් සෙහි පත්කළොත් නිතර නිතර පැහැදිලි කරපුදදය අපි ගිම ඔය ගින්න අංගුරු මොකවත් නොතේරෙන පුංචි ළමයි නියම ගිිය ගුක් දෙලිසි ලිසි තියෙනවා දැක්කාහම කල්ලන්න්නඩමයි හදන්නේ ඇයි ළමය අ දන්න ඒක මොකක්ද කියලා නමුත් අපි කවදාවත් ගිනිය ගුරුවල්ලනවාද එතකොට අපිට හානිවෙෙන් එනෑ අපිත් සමහරලාට ඒ ලිපෙන් එලියට වැටිල තියෙන ගිනියගුරක් ඉක්මන්ට අරගෙන අය ඇතුළට දාන වෙලාවල් තියෙනවා අතින් අල්ලනවා අපික්කෙන්ටල විිසි කරනවා. ය අපි දන්නවා ඇල්ුවහම් මොද වෙන්නන්නේ කියලා. නමුත් මොකව දන්න ඇති පොඩිලමේ ගිය හම ගිනි අගුර අරගෙන මිරික ගන්නවා. තැන් කාට දහානි වනේ නොදන්න කෙනාට ද දන්න කෙනඇටද නොදන්න කෙනාට වෙච්ච හානය වැඩී පවත් පන්නතිනි එහෙම්මම තමයි දන්නඇති නිසා පවුනෑනි කියල හිතුවහම එහෙනිම දන්නේෙ නැතිනිසා ඔහු හොඳටම පව කරනවා එ විපාකය දන්නේන ර්මය දන්නේන එදා හොඳටම පව කරගන්නවා මේක පවක් කියලා දන්නවනං නැවත නැවතයක කරන්න එපා කියල කියන්නේ නමුත් බොරු කියන්ඩ හොඳනෑ කියලක් ුච්චර හල තියෙනවාද නමුත් අපිට බේරෙන්ට අවස්ථාවක් ඕන ැවුණුහම අපිට ලැබෙන ලාභයක් වැළකෙන්ඩ යනෝ දැනගත් හම බොරුවක් කියල හරි අපිඒක ලබා ගණ්ඩුත්සාහ කරන්නේ ප්‍රාණ හත කරන්නට කොච්චර එපා කියන කීවත් මදුරුවෙක් වොහ්පු හම පි ගහනෝ සමහරයි කියන්නේ ගහන වලමේ ගැහෙනවා කියලා ඒම එකක් නෑ හිතලම තමයි පහරදි එති නැවත නැවත කරනවයි වෙඩී එනි සාපයෙන් ප්‍රශ්නයක් ගහනවා ගිනිියංගුරක් පැෑගිලා පිච්චු නහම නොදන්න කෙනා නමුත් දැනගන්නවා මේක පැගුණහම් ොකද වෙන්න කියලා. අර කුඩා අලමයා පලවෙනි දවසි පුච්චා ගත්තහම ඇයි කවදාවත් ඒ වැඩි කරන්නේ. එන ඒවාගේ තමයි බොරුව හොඳනය කියලා දැනගත්තට පස්සේ. ආය ආයෙත් කරනවනං ගිනියගුරත් නැවත නැවත පාගගන්නවාද කියලහන්නේ. ගිනියගුරු පාගනයක සැපයි නැවත නැවත අකුසල් කරන එක සසර දීර්ග කාලයකට දුකයි. අලීන සත්තු කුමාරයා තමන්ගේ කඩුවයි දුන්නයිවත් අතට ගන්න නැත්තේ යක්ෂයාගේ හිතේ බයක්වත් ඇතිවුණුත් තැටි ගැනීමක්වත් ඇතිවුණු මගේ සීලයට හානිවේද කියල හිතලා එහහින්ද ආවිද්‍යයක්වට ගැන්නඇතුව යක්ෂයා හයාගෙන යනව තාත්තා කියාපු මගසලකුණුවලට අනුව. යනකොට තාතර දරාගන්න බේ නවත් පුතාගාව බය කියන පාටක්වත් නෑ තාත අහිතනවා මගපුතා කේසරසිංහෙක්වාගේ නිර්ුබිහිතවූම යනවා අම්මට්න කලන්ති හෙදිර වැටිනවා බිරිඳත් සහෝදරියත් අඩනෝ තාතා සත්‍යයක් ක්‍රියාවක් කරනවා මගපුතා බයනය තිකෙනි මගෙපුතා නිවැර දිකෙන දේනිසා වරුණ දෙවියෝද, සෝම දෙවියෝද ප්‍රජාපතීද හිරු දෙවියන්ද සඳු දෙවියන්ද මගපුතා ආරක්ෂා කරනවා. පරිසාධයගෙන් කිසි කරදරයක් නැතුව පුතාආපහු ගෙදරෙනවා කියලා. අම්ම කල්ප නැකරනවා දණ්ඩකීර අජ්ජිරුවන්ගේ කාලි බරණැස් රාජ්‍ය දෙවිය කෝප වෙලා විනාස කළා නමු බරණසට වෙළදාමයාපුූ මවු්පියන්ට සලකන රාමණං තරුණය දෙවී ආපහෝ ගැෙනහිල්ල අම්මට බාරදුන්නා. ඒ රාම මව්පියන්ට සලකන හින්ද. මග පුතත් මවු්පියෝ වෙන්වෙන් ජීවිතය දෙඩයි යන්නේ නෙහමනං දෙවියූ මගේ පුතා ආපහ ගෙදර ගෙනත් දෙෙන්්ඩෝන කියර බද මේ දණ්ඩකී රජ්ජුරුවන්ගේ කාලී පිනතින කිසවච්ච කියල තාපස කෙනෙක් ෙටියා කිසවච්ච රෂිවරයා හිවාලෙන් ඇවිල්ල රජරුවන්ගේ උයන්නේෙ විවේකීව හිටියා දීර්ග කතාවක් දණ්ඩකී රජ්ජුරුව කිසියම් හේතුවක් නිසා අග්‍රම හේෂිකාව තනතුරින් පහ කලා ඇ ඒ දුකට හැමතැනම ඇවිදැවිදි හිකිය උයනට යනකොට දැක්කා කිසවච්චතාපසිතුමා හිමාලිද ලැවිල්ලයින් කෙස් වැවිල රැවුල් වැැවිල බලපු හමිනිකන් අප්‍රසන්න පෙනුමයි වගේ ඇය කල්පනා කලා මේ කාලකනයා උයනටආපු හිද තමයි මට මේ දේ වුණේ කියලා එයින් ලළඟට ගිහිලා කාරලා කෙගෙහවා ටි දවස යනකොට ත්‍රරජුරු ආපහු තමන්ට අගමිහිසි තනතර දුන්නා ඇයට මතක් වුණේ අර කාලකණියයට කෙළගහපු නිසා තමයි මට තනතුර හම්බුණි කියලා. රජුරු පුරෝහිතත් තනතුරින් පා කළා පුරෝහිත ගිහිල්ල දේවියකින් අහනවා නැතිවන තනතුර ගත්ත කෝමට කියලා සඳහන් කලා වූයනී ඉන්නවා කාලක්න්නේී ගිහිල කෙළග හණඩ කියලා එයත් එහෙෙන්මොම් කලා එයායටට තනතුර පස්සේ හම්බනාා දැන් හොඳටම විශ්වාසයි ඒ පෞකාරයට කෙළගහපු නිසයි තනතුර ලැබුණි කියලා. රජ්ජරුවන්ගේ රාජ්‍යයේ යුද්ධ බයක් ඇතිවුණා රජරතැන් යුද්ධෙට ඇන්ඩයන්නේ දැ පුරෝහිතට තනතුර ැබිලනි එයා කිව යුද්ධෙ දිනනව නං අනිවාරයෙන් අපි දිනනවා අරි උයන ඉන්න කාලකන්නේයාට කළගහලයන්න කියල. යුද්දෙරරි යන්න සෙබලු දහස් ගානක් ගිහිල් අරමන් තාපසතුමාට කෙළග හපු හම මොනෝවි්ඩෙන් දහස් ගානක් කෙළග හපු හම එගුලු ඔක්කොම කෙළගහල ගියා හැබැයි සේනාපතියක දැක්කා කට්ටිය ඇන්ඩඇරල තාපසතුමා නාවල පිරිසිදු කරලා වැඳල කිව්වා ස්වාමීනි මේ කරපු අපරාදය වෙනුවෙන් හිතේ දුකක් තියෙනවද ඔහන්සි හනස්සල්ලට පත් වෙලා මේ අයට දඩුවන් කරනුවනං අනනි මටනම් දලුවන් කරන ිපා. මම අතරලා අනික්ක අයට දඩුවන් කරන්නි. කිසවච්ච තාපසතුමා සඳහන් කලා පුතේ මගේ හිතේ කවුරුවත් ගෙනමනාපයක් නැහැ. හැබැයි මේ කරපු අපරාධට දෙවියෝ හොඳටම කෝප වෙලයි. ස්වාමීණි දෙවියන්ගේ කෝපයනි සම්මකද වෙන්න කියලෙහුවා. තව දවස් හතකින් මේ මුළු රාජ්‍යෝ වාලල නව කෙකිවා. දෙබව් කරන වැඩ එන්ද ඔබේ පවුලේ ඇ අනගහගෙන හිතවත් අඇයට අරගෙන ව හාම රටින් පිට වඩ කෙලකිවා තමග හිතවත් අයට ගිහින්කිීවටේ යයි පිළිකත්වනය කතාව පවුලේ අනගහගෙන පිටවෙලා ගියා. රජරුත් යුද්ධෙත් දිනවා දැන් හොටම විස්වා සයි ප්‍රිශ්වරයට කෙළ ගහපු හින්දයි දිනු කියලා ය උක්කොම ඇවිල්ල ඉන්නේ. වරුසා නමයයක් වස්සනව දෙවී. එඒ අ ආවි ඒ අතර තියෙනවා ආභරණවරුසාාව අහසිං වැක් කෙරෙන්නේ ධාරානිිපාත වරුසාාව ආභරණ මාල මුදු කරාඹුණෝ එක් තේවයි. ඉති රටේන්න සාමාන්‍ය මිනි සොක්කොම එලියට පැල්ලගඟ ආබරනැහිදනවා එවුනට රජවරු සිටුවරු මැති ඇමතිවරු ව එලියට එන්නේ මකද මේ සාමාන්‍ය ආභරණයවෙලන්ට වැඩක් නැතින්ද. ඊටවසේ රජුන්ට නැති මැති ඇමතිවරුන්ට නැති දිව්‍යම ආභරනවාගේ ආභරණ වැටන ගන්න. රජමමාලිගාවල් වල සිටු මාලිගාවල්ල ඉන්න සියලු දෙනාම ලිටනවා තැන් ගෙවල් තෙේ කවරුත්මන ඇමුළු රාජ්‍යම මිදුලට බැහැලියට බැලයින්නේ ඒත් එකම කඩුකිනිසියාදී ආවුද වැැක් කෙරෙනවා අයි කාටවත් ගේකට දුවන්න හම්බෙන්නේ සියලු දෙනාම පෙති පෙති ගැහිලයනවා අවසාන්නේ මහා වෙලි වරුසාාවක් වැක් කෙරෙන. බරණස්රාජ්‍ය අඩිගානක් වැල්ලිං හලදානවා. අය මළකඳන් ගොඩ ග්ඩ වලන්න මොකොත් ඉතුර කරන්නේ. නමුත් මේ කාලි තමයි අර මවුපියන්ට සලකන රාම බරණස් රාජ්‍යයට වෙළදාමයවිල්ලා දෙවී ඔහුට හරි කැමති පලවෙනිකාරණාව මව්පියන්ට සලකනෙක්. අනිත්ත එක මේ රාජයේදී මැරීමට සදුසු නැති කෙනෙක්මය එනි දෙවෝ රාමවා රංගෙහිල්ලා ආපහෝ අම්මටම බර දෙනවා. ආං ඒක නිසායි අම්මා සත්‍ය ක්‍රියාවක් කරන්නේ. එදා බරණැස විනාස කරන වෙලාවේ දෙවියෝ විසින් රාම ගෙනෙහිල්ලලා අම්මටම දුන්නදද. මව්පියන්ට සලකන මග පුදා දෙවියෝ රැකල ටම ගෙනත් දෙයි කියලා. නංගිත් සත්‍ය ක්‍රියාවක් කරනවා. මගේ සහෝදරයා අලීන සත්තුරු. එලිපිටවත් රහසිංවත් ඔහු මාකිරහි අමනාපයක් නැ නෑ පිනතිරි එහෙම හිතන්ඩ මොන තර නිවැරදි බවක් ඒ පුද්ගලය තුළ තියෙන් නෙද. අපි තව කෙනෙක් ගි පිළිබඳව හිතේ අමනාපයක් තියාගෙන නමුත් අපි අමනාපයි කියලා නොදනෙන්ඩ කොච්චර හොඳට කතා කරනවාද. නමුත් හිතයට තරහක් තියෙනවා වෙන කෙනෙ එක බනි නවා. ො ඒ කවරුව දන්නේ නමුත් මග හිතය ඔහුගෙන මනාපයක්ත්ති න කියලා. නමුත් අලින සත්තුකුමාරයාගේ නංගි කියනවා මම දන්නවා මගේ සහෝදරයා එලිපිටවත් රහසිංවත් මංගෙන අමනාපයක් නෑ කියලා. එහෙම හිතන්ඩ මොන විශවාසයක්ති ඉන්ඩෝනෙති. ඒබව සත්‍යයි මමත් මගේ සහෝදරයයා ගැෙන අමනනාපයක් නෑ ඒ සත්‍යානු බහෝ බලීින්. මගේ සහෝද දෙයා නිරුපද්‍රිත වෙන්්ඩෝන එකළ හිතනවා. බිරිඳ කල්පනා කරනවා මමත් මගේ ස්වාමියත් එකතු වෙච්ච දවසදලා අපි විවාහ විච්ච කාලින්දලා. මම හොඳටම දන්නවා. මගේ ස්වාමයාගේ හිතේ අන්න්‍ය කාන්තාවක් පිළිබඳ ආසාාවක් අබමල් රේනුවකින්මත් ඇති උන්නේෑ කියලා. පිින්ත නහෙම කොහොමද කිය. මිනිස් හිත්වල හැටි බිරිඳට පුළහන්ද මගේ ස්වාමියයා වෙන කාන්තාවක් ගැන හිතුවම නෑ කියන කියන්ඩ. එම කියන්ඩ බෑ කවදාවත්. කායික ක්‍රියාකාරකමක් හැසිරීමක් නැතත් මනසිංහරි හිතෙනවා. රාගසිතය එහෙමයි පෘතජ්ජනයගේ ස්වභාව ඒකයි. නමුත් ඇය සත්‍යයක් ක්‍රියාවක් කරන්න මේ වචන යෝදාගන්න. මගේ ස්වාමයා වෙන කාන්තාවක් ගැන අල්ප මාත්‍රයකින්වත් මම හැර හිතුව නං එහෙම වෙලාම නෑ. ඒ බව සත්‍යයි මගේ ස්වාමියයාා පවුවෙන්ඩුවනේ. බැරි වෙලාවත් ස්වාමයාාතිං වෙන කාන්තාවක් ගැන නිකමටවත් හිතල තිබුණ නං මේ සත්‍ය ක්‍රියාව සිද්ධ වෙන්නේ නෑනේ. නමුත් ඇයට භූර්ණ විශ්වාසයි. එතකො බා්ඩ අලින සත්තුකුමාරයක් ජීතී. මොන තරන් නිර්මණද කියද කුමාරය යනකොට පෝරිසාදය කල්පනා කරනවා ශස්ත්‍රියෝ කියනෙ හරි මායංකාරයෝ මට එන්නන් කියල තමයි රජ්ජරූගී නමුත් අවියාවිජත් අරංගීද දන්නේ ආරක්ෂක පිරිසකුත් අරංගහිද දන්නේන මොනෝ වඩත් ගහෞඩට්නැගා ගෞඩට් නැගල බලාගෙන ඉන්නකොට කුමාරය එනවා අදැක්කා තාතන නෙමේ එෙන්න කියලා දන්නවා දැනගෙන පස්සේ ගහින් බැහැල දැ බය අඩුයි තාතනවය පුතානි බැහැල නමුත් මූුණ බලන්නේ නෑ. ගුමාරය අදිහට පිටිපස්ස හරගෙන කතාව කත කර න ඔබ කවු්ද උඹ දන්න ඇද්ද මම කවුද කියලා ලක්ෂයා ම යහන්නේ මේ කැලේ ජීවත්වෙන මම මිනිමස් කන රාක්ෂේ. මිනිස්සු මරාගෙන කණ රාක්ෂයෙක් බව දැනගෙන මේ මිනිමස් කන්නගාවට න භාව ඇයි කුමාරයා කියනවා ඊයේ මගේ තාත්තම්ඹට ගොදුරුණා. නමුත්උ තාත්තට පොරොන්දුවක් දේලා ගිහිල් ලන්් කීවා. මම ආවි තාත්තා වෙනුවට. මම ජයදදිස රජිරුවන්ගේ පුතා ජක්ෂයා කියනවා උඹේ මූන දිහා බලහම මටයක හිතුුණ කියලා. තාත්ගේ මූනයි ඔබේ මූුණයි වෙනසක් නෑ රිජූ ශරීරයේ ශක්ති සම්පන්න ශරීරය බොම ලස්සන ශරීරයේ දැක්ක හම මට හිතුනා ඒ රජ්ජුරුවන්ගේ පුතාාවෙන්ද යන්නේ කියලා උඹ බයනැත්ත කියලෙහුවා න මට බයක් නෑ මගේ තාත්තගේ ජීවිතය බේරලා මගේ ජීවිතය දෙන්නඩාවේ ජක්ෂයා කියනවා මේ ලෝක ඉපදිච්ච මනිස්සුන්ෙන් කවද මැරෙන්න්ඩ බයනැති. දෙබ බයිනැද කෙලෙහවා. කුමාරය කියනවා අම්ම තාත්ත වෙනුවෙන් ජීවිතය දෙන්ඩ තියෙනවා නං ඒක කෙනෙක් ලබන භාග්‍ය. මව්පියෝ වෙනුවෙන් ජීවිත දුන්නහම එවන් අය පහසුවෙන් ස්වර්ග හිප දෙනවා කියළ කියනවා. ඉතරම් ක්්‍රේෂ්ඨ යම් තාත්ත වෙනුවෙන් දිවිදිෙනක. ම කිය සඳහන් කරන ප්‍රකාශ කරනවා. යක්ෂය අහනවා එතකොට මැරෙන්ඩ බය නැත්්ද කවුද මැරෙන්ඩ බයි නැත්ති. මේ කුමාරය අහනවා මොකටද බයවෙන්නේ තාම නිර්බයයි හැබැයි යක්ෂයයක කතා කරන්නේ බොමහිමි බෝම සංවරව කතා කරන්නේ. ඇයි කේන්තියෙන් කතා කළුත් තමන්ගගේ සිල් බිඳී කියලා බයි. එ තරම්ම සිල්වයි සඳහන් කරනොමේ මට මෙලවත් එකයි පරලොවත්ත එකයි. ජක්ෂයහනුව එකු හොමද කුමාරය කියනවා පෝරිසාධය මම යම් දවසක මවකුසියෙන් මෙලොවට පය තිබ්බන ඉපදුනාන එදාඉඳලා අද මේ දැන් මේ මොහොත දක්වා. එලිපිට කළොහෝ රහසින් කළ හෝ වර්දක් මගේ ජීවිතය නෑ එලිපිට වැරදි කරලත් නෑ රාහසින් වැරදි කරලත් නෑ ඒමනක්ම මොකටද මැරන්න බයවෙන්න කියලා මෙලොවයි පරළුවයි මට දෙකම එකක් මේ කියන්නේ මරණය කියන එක මට නිකන් මෙරටිින් පිටටයනවාගේ වැඩ බයිවිඩ දෙයක් නෑ මන්ගේ මරණයට හැරි කැමති පෝරිසාධයක් කල්පනා කරනවා මේ පුද්ගලයා යම්සේ නිර්භහෙද මොහු වගේ බයනැති මිනිහෙක් මගේ ජීවිතයක් කවදාගත් මන්ද කළ නෑ. මොහු හරියට රත්තරං ගුහාාවකින් එළියට ආපු කේසරසිං හෙක්වාගේ. මේවාගේ පුද්ගලයකුගේ මාන්සේ කෑවොත් මගේවළුව හත්කඩකට පැලෙන වනිය තයි කියළ හිතනවා එනිසා කන්නෙ නෑ කුමාරයකිෙන ඇයි. ම ඔබවුව ැපව ඇවිල්ලැනීමේ ශීරයේ දැන් මග ෙේ කොන්ඹේ ඔඹවිෙනුවේ මත්තරල ඉන්න මේ ශරීරයේ මවමරාගෙන කණ්ඩ කුමරයයාන ඔඹ බයයිද මං මරන්ට කැමැතින්නැද මවමරන්ට මංහිෙනම් මෙ උගගහට නැගල බිමට පනින්න එතරවම් මැරෙයි එතවට කාපං කියනෝ පොරිසායක නයිපා පෝරිසාදයක් කියනවා ඒනම් ගිහිල්ල මහ ගිනිමැරයක් අවුලල එන්ඩ. කුමාරය හහිතුව එහෙන මං පුච්චලා කණඩවෙදී. නමුත් පෝරිසාදය බලාපොරොත්තුන එක නෙමයි. පෝරිසාදයක් හිතනවා දැ මොහු මැරෙන්න්ඩ බයනෑ කියනවන්නේ. නමුත් මිනිස්සු කවුද මැරෙන්ඩ බයින. දැන් ගිනි ගොඩ ගහන් කෙලේ ඇවිදඇවි දරහො ඇන්දුව. එතින්ම රණයට කැපවෙච්ච ද්ලයාට පොඩිවසරයක් ලැබුණුත් ඔහු හම පැන්ලේනවා. දර හොයන්ට කැලීට යන නියාවෙන් මොහු මගෑරල යැයි පෝරිසාදයටත් මෙයා මරන් වූමනාවත් නෑ කොහමරමි පිටත් කරන්න හදැන්නේ. නමුත්කුමාරය කැලේට ගේල්ල මහ දර කඳන් ගෙනල්ල එක තැනක දාලා විශාල දර එකතු කල ගිනි මැලෙයක් හදෙන. දල්වල ඇවියිල් කතා කරනවා බුදුමයියක්ෂයට කතා කරලා කියනවා හරි ගිනි දැල්ලවා තැම් මොකද මම ගින්නට පණින්දද තැම්බුණ හමනන් තැම්බුණ හමකම කරවුණ හමලම් කරවුුණ හකම් කැමතිීදිය ඒලයක්ෂයා කියනවා නැමං උඹ කන්නේ එන මොකක් මො හේතුකට මල්ලවවා ගිනි ගොඩක් ගැසේවී කිය ෙහවා ඒ වෙලාව කියනවා මං බලාපුොරොත්තුනා උඹ බයිරෙන්ඩ බය නෑ කියලකිව්වට අවසරයක් ලැබුණුත් පැනලයයි කියලා. උඹ කැලෑවට පිටත් කළේ දරහොයන්ඩ මගැහරලා යයිද කියලබලන්ට. ආංඒ වෙලාවෙේ තමන්ට මතක්කෙනවා අතීත භවයක් පිනතිනේ මෙවන් ජීවිත තියෙනයට කියන්න අනෝම ජීවිත හිමිපුද්ගලවූ කියලා. ඇයිම අනෝම ජීවිත කියල කියන්නේ එත් තරම්ම නිර්මලයි එ තරම්ම පිරිසිදුයි එ තරම්ම නිර්භයයි අනෝම ජීවිත කෙලකෙන්නේ එකයි කෙනෙකොට නමක් තියෙනකොට කෙනෙක් නමක් දරනකොට ඒ නමට අනුව ජීවත්වෙනව නම් මේ ලෝකෙ කොච්චර ලස්සනට අනෝම අනෝම ඒම නන්තියන අය මිනිස්වතරුවන තරගන්න ඒ නට ගැලපෙන්ඩ ජීත්වනෙන ති කියලා පව විතල බලහ එවන් නමක් අපිට තියන් නුසුදසුී කියර හිතන අයිතකොට අනෝම ජීවිත කියලා කියන්නේ මේ තරං සිල්වත් ගුණවත් නිර්මල ජීවිතවට ආංගේ සිල්වත් බව නිසාම තමයි අතීත භාවයක් වැටහෙන්කි වැටහිල කියනව පෝරිසාදය මොනොව කිය නවාදේ. ම ති සං යෝනය ඉපදිලා ඉන්න කාලයේ සක්්‍රදේවේන්දරයත් මාව පරික්ෂා කරට හැදවා. නමුත් සක්‍රයටවත් පීක්ෂා කරන්න බැරිවිච්ච මාව ඔඹ කොහොම පරික්ෂා කරන්න දම මේ මනුස්ස ජීවිතයේද කියලා. එතු මොකදදේ සක්‍ර දේවේන්දරය පරික්ෂා කරට හදපු තැන. ඒ තමයි සස ජාතකය. ගිනිගොටට පැනල හාව කියනවා බ්‍රාහ්මණය ඔබේ ගින්දර හරියට හිමවලාවක් වී. ව පුච්චන්නේය කියලා එතකොට තමයි බ්‍රාහ්මණය කියන්නේ ඔබේ මස්කණ්ඩාපු බමුණෙක් නෙමෙයි මම මම තමයි දෙදව්ු ලෝකයට අධිපතිශක්‍රයා මම ආවි ඇඟමස් දන් දෙනවා කියලා කියපු එක ඇත්තද කියල බලන්න සක්‍රේ තෝ සිටුව නුඹ හිතුවාද මම දෙන්නන් කියලා නොදෙන කෙනෙක් කියලා ඔය කතාව තමයි මෙතන තක්කර න්තිට පරිසාදයක් කියනවා යන්ඩෙ මං ඔබ කන්නෑ කීටවත්. උඹ වගේ පුද්ගලයෙක් ආහාරයට ගත්තුත් බමත් අද මැරෙන්ඩ් වෙනෝ මගවලුුවහත් කඩකට පැළෙනවා. එහම කියහම කුමාරය යක්ෂයාට බනකීවා. බන කියල පන්සිල් දීල සීලයහි පිහිටෝල බන කියල කල්පනා කලා මොහු යකිෙක් නෙමේ කියලා කල්පන කරනෝ යකිෙක් නං ඇස් දෙක රතු පාටතියන් වලේ මහග ඇස් දෙක රතුනේ කොමාර යක්ක්ෂේයගේ මූුණ දිහා බල්ල ඊළඟට හිතනවා යකෙක් නං ඇහි පිල්ල ගහන්නේ බලම් බොහ ඇහිපිල්ලෙනු යානෝ ඊළඟට කල්පනනා කරන යකිෙකු ගෙනක් හෙව නැල්ලනේ මොහුගේ හෙවනැල්ලත්තියනවා එනම් මේ යකි යකිෙක් නෙමේ ගුමාමරයට මතකයි තාත්ත කියල තියෙන කතාව තාත්තගේ පලවෙනි සහෝදරය වැඩිමල්ම සහෝදරය ජත කතා වැැබි මුලින් කතා කළා වැඩිමල්ම සහෝදරයා යක්ෂණයක් කෑවා තාත්තගේ දෙවැනි සහෝදරයත් යක්ෂණයක් කෑවා තාතගේ තුංගෙන සහෝදරයා යක්ෂණයක් අරන්දීවා එ මගේ හතරුවේනි පුතාතමයි මගතතාත්තා මගෙතාතා ඉපදෙන කාල යක්ෂණී මැරිලා එනිසා මගේතාතා යක්ෂණගෙන් බේරුුණා එනිසා අතමයි ඉතාතට ජයත් දිස කියලා නම තිබ්බේ දිස කියල කියෙන හතුරට පාලීෙන් දිසෝ කියල කියන්නේ හතුරට එමතන් හොරයි එතොර දැන් හතුර මැරිල යක්ක්සණ මැරිලා ඒ නිසා මේ කුමාරයට යක්ෂණයකෙන් හානියක් නැති නිසා සතුරා ජයගත්තක කියේ අර්ථයෙන් තමයි ජයත්දිස කියලා නම තිබ්බේ. ජයද්දිස් රජ්ජුරුවන්ගේ පුතාගෙන නම අලීන චිත්ත අලීන සත්තු අපි ඒ කාරණාවත් සඳහන් කළා ඇයි අලී නැයි කියල කියන්නේ. ලේනයි කියල කනෙ බයයි කියන එක හැකිලෙනවා කියන එක. අලී නයි කියල කෙනෙ නිර්ායයි. ලි පුතාට නමතිීලතින්නේ එහෙම එහින්ද මේ කුමාරයා තමන්ගේ සොයම්බු ඥානයෙන්ම තීරණය කරනවා මේ යකෙක් නෙමෙයි අනිවාරම මේ මගේ තාත්තගේ තුන්ගනි සහෝදරයා යක්ෂණයක්ක් අරන් කැලේට දුවල කැලේ තියාගෙන හදාපු මගේ තාත්තගේ සහෝදරය මෙ ඉන්නේ තාත්තගේ සහෝදරය කියල කියන්නේ මගේ ලකුතා අත්තා. එද යක්ෂයාගේ මූුණ දිහා බල්ලා කතා කරන උඹ වෙන කවරුවත් නෙමෙයි ඔබ යකෙකුත් නෙමෙයි උ මගේ ලොකුතා අත්තනේද කියලා. ජක්ෂයා කියනවා නෑ නෑඒක වෙන්න බෑ එහෙම එකක් නෑ කියලා. කුමාරය අහනවා මේ කැලෑවෙේ ඉන්න කවුරුහරි ඉන්නවද උඹ වචන පිළිගන්න කෙනෙ තම කැලෑවෙේ කවුරු හරි කියන වචනයක් උඹ පිළිගන්නවද කියහන්. පොරිසාද කිය නව කැලෑව ඉන්නවා රිිෂිවරයෙක් ඒ රිිෂිවරයා බොහොම මහානු භව සම්පන්නයි ඒ වචනමං පිළිගන්නවා කියලා තැසිල් දීල ඉන්නේ යං එනම් මාත්තෙක් කියලා රිිෂිවරයා ගාවට යනෝ රිෂිවරයා ගාවට ග හම මේ දෙන්න දැක්ක ගමම රිසිිවරය හනවා තාත් අයිපුතයි දෙන්න මේ කැෑ වෙමුොකද කරන්නේ කියලා කතාාවෙන්ම යක්ෂයට තහවුර වුණා එනම් මොහුගෙත් මගෙත් සම්බන්ධ ඇත්තියවා ඔහු එතන නවත්තල කුමාරයා කල්පනා කරනවා මේ මගේ ලොකුතාත්තා ලොකුතාත්තතාම ජීවත් එලා ඉන්නවා එනම් මේ රාජ්‍ය හම්බෙන්ඩුවනේ මගේ තාත්තට නෙේ ලොකුතාත්ට ලොකුතාත්තට හිමි රාජ්‍ය වහාම තාත්තට කියර ඉල්ලලා දෙන්නඩුවනේ කුමාරයා පරාජ්‍යතියනවා ක්න උම මම මරන්න ැහැම්ඹ යන්ඩ හරියට රාහුගින් මිදුන හඳ කොච්චර ලස්සනද. රාහුගින් විදුන සූර්යා කොයි තරන් දීප්තිමත්ද එමනන් පෝරිසාධයගින් විිදුන ඔබ හඳ වගේ හිරුුවගේ තවතවත් බැබලි බැබැලි අම හිතාත් අයිගාවට යන්ට? ම් පිල්ල රට සනසන්ඩ ගිහිල්ලගේනවා කුමාර් ගිහිල්ල ජනකොට රත සේනාව පාබල සේනාව මේ අස්වසේනාව හත්තිසේනාව මේ හැමූමේ නෝ ඇල මේ මිනිස්සු කුමාරය ඇළඟ කඳුලු වක්කරවක්කර වදිනවා. අපි දන්නවා කරදරයක් නැතුවා පොවේෙනවා කියලා. ඒ වගේම ආවා තාත්තට ඇහෙනවා මිනිස්සුන්ගේ කලබලි ත් දගනිනවා මාලිගා විඳලා. මං ප්‍රාර්ථනා කළා වරුණ දෙවියෝද සෝම දෙවියෝද ප්‍රජාපතිද හිරුද්ද සඳුද මගපුතා රකිනවා කියලා. අම්මත් හිතනවා බිරිඳටත් සතුටුයි සහෝදරයටත් සතුටුයි හැමෝගිම යහහි මල්පිපුනවාගේ. කරුණු කාරණා කතා කරලා යක්ෂේව දිනපු හැටි කියලා මතක්කරනු තාතයේ යකෙක් නෙමි. ඒ තාත්තගේ අයියා ඒ මගේ ලොකුතාත්තා මං අඳුරගත්ත හු හොඳට ඔොහුට ඒක විශ්වාස නැති නිසා මංඟ හු අරගෙන ගිය රිශිවරයක්ළඟට ඒරිිෂිවරයා අපිට කතාවකිවා තාත් ලොකුතාත්තට හිමි රාජ්‍යයි ඉතාත කරන්නේ ඒක අපි ලොකුතාත්ට දෙමුද කෙලෙහවා රටේ අඩබෙර ගහල පිරිසත් අනගහගෙන් බ්‍රාහ්ණයයාලට ගිහිල්ලා ගියහම මේ ිෂිවරයා කතාව මුල්ල ඉඳලම කියේනවා යක්ෂණී මහු හදපු හැටි ඒ කතාව කියල මේ රජරුවන්ගේ වැඩිමල් සහෝදරයා බව තහවුරු කරනෝ වෙන්නතුන රජරු ආරාධනා කරනවා අයියේ උඹේ රාජ්‍යයි මම කරගෙන යන්නේ ඒ මෙතෙක් උම නොහහිටි නිසා නමුත් උඹේ රාජ්‍ය භාරගණ්ඩයන් කියලා පරිසාධයයක් කියනොයිපා ම එකම ජීවිතයක් ඇතුළේ දෙපාරක්කු පන්න කෙනෙ එනිසා ම මහන වෙනවා ම තාපසේක් වෙනවා එම කියහම රජුරු බොහම සතුටුවෙලා විශාල පරුවත දෙක් එකට හාකරලකෙන් පරුවත දෙක මැද්දී ලොකු කන්දක් බැඳලා වැැවක් හැදවා විශාල වැවක්හදලා හොඳට ධනය තියෙන පවුල් දාහක් මේ වැැව යටති පදිංචි කළා. පදිංචි කරලා ධනවතුන්ගෙන් පිරිච්ච ගමක් යැදවා. ඒ ගමට නමක් තිබ්බා චුල්ලකම් මාස දම්ම කියලා. බනාහනකොට ඔය නම නිතර ඇහෙන් නමක් චුල්ලකම් මාස දම්ම. මහාකම් මාස දම්ම කියලත් තියෙනවා. ඒ මහා බෝසතාණන් වහන්සේ එදා පරිසාදය දමනයකරපු තැනේ. එදා පෝරිසා දයන්ගොලි මරණන් වහන්සේ එතන තමයි මහාකම් මාස දම්ම මෙදත් මහාබෝසතන්නන් වහන්සේ යළත් පෝරිසාධයෙක් දමනය කරපු තැන සුල්ලකම් මාස දම්ම කියන ගම හැදුනා මේ ගම හැදවේ තාපසවරුන්ට පින්ට පාති වඩින්ට වෙද තම ගයිත් තාපසෙන අපි භාගිතුන් වහන්සේ මේ ධර්මකාරණාව මේ විදිහට දේශනා කළා දේශනාවීවරවෙනකොට මාතුපෝෂක භික්ෂූන් ව හස සෝවාගනා මහනෙන්නේ පෙර මම මව්පියෝ වෙනුවෙන් ජීවිතය පවාදීලා කටයුතු කළේ මෙහෙමයි. එනිසා එදත් අදත් හෙටත් තමන්ට ජීවිතය දුන්න අම්ම තාත්තා අත්හරින්ට නරකයි. යමෙක් මව්පියන්ට සදකනවනන් ඒ භාගිත වහසගේ වශචනයටට කීකරුවෙනින්. ධර්මදශනව භාගිතු වු හසනිමා කළා. මහන නියදා ජයද්දිස රජ්ජර වූ වෙන කවරුවත් නෙමෙයි සුද්දෝදන මහරජ්ජරූමයි. මහන නේදා ජයද්දිසරජරුවන්ගේ බිසව වෙන කවුරුවත් නෙමෙයි මහමායා දේවියමයි. මහනි නේදා අලීන සත්තු කුමාරයාගේ බිසව වෙන කවුරුවත් නෙමෙයි මෙදා රාහුල මාතාවමයි. මහනිනේදා අලිීන චිත්තන වෙන කවරුවත් නෙමයි. ලන සත්තු නං වෙන කවුරුවත් නෙමෙයි ලොවතුරා බුද්විච්ච මමමයි. එදත් මම් මව්පියන්ට සැලෙක්වියහෙමයි. එනම් මේ භික්‍ෂූන් වහන්සේ අද පැවිදි ජීවිතයක් ගත කරමින් නමුත් අම්ම තාත්ත වෙනුවෙන් මේ තරන් කැපු කරනවා. මහනෙෙන එය සත්පුරුෂයන්ගේ ක්‍රියාව කියල ධර්මදේශනාව නිිමා කළා. ඒ කාරණාව දේශනනා කළලෙවරෙනනකට භික්ෂූන් වහස. දහසක් නයිම් ප්‍රතිමණ්ිත අති උතුම් සෝවාන් ආර්රි මාර්ගඵලේ ල බාගත්ත. මෙවන් උතුම් ධර්මදේශනා තුළේ අපි ජීවිත ගොඩනගණ්ඩෙ වටිනා ආදර්ශය නිමක් නැතු තියෙනවා. එවන් ආදර්ශවලින් ජීවිත පෝෂණය කරගෙන අපිටත් යළි උපදින්න පුළුවන්නන් හරි වටිනෝ. එවන් ජීවිතයක් රත්නත්‍රී ආශිරුවාදයෙන් ගොඩනගල බොහොම සත්තුටි නිර්ායෝ මරණෙට යන්ඩ ඔබට අපටත් භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ අනුරාධා රණසිංහ මෙනවිය සමූපාකාරමාවත වෑවල පිළියන්දර ලිපිණෙහි පදිංචි. උතු මරමුණ දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ ඉතාමත් සුව සහගත ප්‍රතිපදාවකින් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිණිසත් ආශිරුවාද කිරීම. බොහෝම කල්්‍යයාන මිත්‍රත්තෙන් අපටත් ආශිර්වාද කරලා තියෙනවා. එට අමතරව නීලා දමයන්ති රණසිංහ මෑණියන් සහ. අශෝක රණසිංහපියාණන්ගේ හැට නමවෙනි උපන්දදිනේ වෙන වෙනු. මෑනියන්ටත් පියන්නන්ටත් දීර්ඝාවිෂ සහ නිරෝගි බව පාර්ථනා කිරීම ජෝ තිස්වෙනිදා තම හතරවෙනි අවුරුද්ධී උපන්දිනය සමරණ මිරායි නැතුලි බණ්ඩාරතිලක මිනි පිරියට ත්‍රවිධරත්නය ආශිරුවාදය පාර්ථනා කිරීමත්. ඉසුරී බ්ඩාර තිෙක දේනයට සහ දහම් අනුරාධද බ්ඩාරතිෙක පුතනුවන් නැතුළු පවුලේ සැමට ත්‍රවිදරත්නය ආශිරුවාදේ නිරෝගී සෝය ප්‍රාර්ථනා කිරීමටත්. දායකත්තේ සැපවි අනුරාදා රණසිංහ දියණයට ත්‍රවිදරත්නය ආශිරුවාදේ නිරෝගී සෝයේ ප්‍රාර්ථනා කිරීමත් චතුරාර සත්‍යය අවබෝධ කරගැනීම පිණිසත්. රණසිංහ පවුලේ සියලු මනෑදැහිත මිතුරන්ටත් පෙන්කමට සහභාගීූ සහන වූ සියලු දෙනාටමත් ත්‍රවිදරත්නය ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්ක මේ ප්‍රධාන අරමුණන් අතර සෙහිපත් කරනවා. අප විසින් රැස්කරගත්ත උතුම් ධර්මදානානි සංසයත් මේ පින්න්නතුන් සඳහාම හේතුවාසනාවේවා ඔබේ උතුම් ප්‍රාර්ථනාව මුුදුන් පත්කරගන්ඩ මං අනුමෝදැන් කරන කුසල ශක්ති ආශිරුවාදයක් වේවා ඔබ පිසිියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින්. සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සතිධර්මය අවබෝධ කරගණන්ඩෙ. මේ සද්ධර්මදානානි සන්සේ හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසක් සහාචමචමත් හාදේවානාගා මහි මදිිකා පුණ්ඥන්තන් අනුහෝදිිත් වාච්චිරංග්‍රක්කන් තුළෝක ශාසනන්නන් දේවෝ වස්සතු කාලේ නේසසිය සම්පත්ති හේතුච්චේ. Kali පිত भागතුलो कोෝचराජ භगතු දদাமிකු